එක්දා සත්සිය අසූ නවය සියවස් ගණනාවක් පුරාවට පීඩාවටපත් ප්‍රංශ ජනතාව රජතුමාගේ මාලිගාව වටකොට තමන්ට කන්න පාන් ඉල්ලා කෑගසන්නට පටන් ගත්තා। මේ අතරතුර රජතුමාගේ බිසව මරී ඇන්ටනට් රජින පාන් නැත්තම් කේක් කන්න කියා ප්‍රකාශ කළා। මේ ප්‍රකාශය ඇත්තටම සිදු කළාද කියලා අපි හරියටම දන්නේ නැහැ। ඒත් අද අපි කතා කරන්න යන්නේ මේ ප්‍රකාශය සිදු කළා යයි කියන මරී ඇන්ටනට් රජින ගැනයි। වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුණොත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා। එක්දා සත්සිය 55 නොවැම්බර් දෙවනදා මරියා ඇන්ටෝනියා කුමරිය උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ අග්‍ර අධිපාදවරිය වූ මරියා තෙරේසා සහ ශුද්ධ වූ රෝම අධිරාජ්‍ය වූ පළමු වන ෆ්‍රැන්සිස් යන දෙපළටයි। මැගේ කුඩා කල පිළිබඳ වාර්තාවලට අනුව ඇය දක්ෂ නමුත් කම්මැලි අලස ගැහැණු ළමයෙක්। වයස අවුරුදු 10 වන විටත් ඇයට ජර්මානු ප්‍රංශ හා ඉතාලි වැනි ඇය දැන සිටිය යුතු භාෂා කිසිවක් හරියට ලියන්න පුළුවන් වෙලා නැහැ। මේ අතර 1756 සිට 1763 දක්වා පැවති සත් අවුරුදු යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස කලක් සතුරුව සිටි ඔස්ට්‍රියාව සහ ප්‍රංශය අතර මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නැගුණා। මෙම මිත්‍රත්වය ස්ථීර කර ගැනීම සඳහා මරියා ඇන්ටෝනියා කුමරියව ප්‍රංශයේ ඔටුන්න හිමි කුමාරයා වූ ලුවී ඔගස්ටේ හට විවාහ කර දීමට තීරණය කෙරුණා। 1770 පෙබරවාරි 7 වනදා ප්‍රංශයේ 15 වන ලුවී රජු තමන්ගේ මුණුබුරාව විවාහ කර ගැනීමට ඇන්ටෝනියා කුමරියව එවන ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළා। 1770 වසරේම අප්‍රේල් 19 වනදා එවකට වයස අවුරුදු 15ක් වූ මරියා ඇන්ටෝනියා කුමරිය ඔස්ට්‍රියාවේ ශාන්ත ඔගස්ටින් දේවස්ථානයේදී ලුවී ඔගස්ටේ කුමාරයා සමග විවාහ වුණා। කෙසේ වෙතත් මේ විවාහ උත්සවයට මනමාලයා සහභාගී නොවූ අතර ඇන්ටෝනියා කුමරියගේ සහෝදරයෙක් මනමාලයා වෙනුවට පෙනී සිටියා। විවාහයෙන් පසු මාසයක පමණ කාලයක් ඇතුළත ඇන්ටෝනියා කුමරිය ප්‍රංශයට පැමිණි අතර තම නාමය වූ මරියා ඇන්ටෝනියා ප්‍රංශ බස්වහරට ගැලපෙන අයුරින් මරී ඇන්ටනට් ලෙස වෙනස් කරගත්තා। ඇගේ පැමිණීමත් සමග ප්‍රංශයේ වර්සයිල් මාලිගාවේ තවත් මංගල උත්සවයක් පැවැත්වුණා। උත්සවය අවසානයේදී ප්‍රංශ රජපෞලේ මනාලයා සහ මනමාලිය යහනට වී සිටින අයුරු බලා සිටීමේ චාරිත්‍රයෙන් පසු මරී ඇන්ටනට් කුමරිය චාරිත්‍රානුකූල ලෙස ලුවී ඔගස්ටේ කුමාරයාගේ බිරිඳ බවට පත් වුණා। කෙසේ වෙතත් ඔස්ට්‍රියාව සමග මිත්‍රත්වයට අකමැති වූ බොහෝ බලගතු ඇමතිවරු කුමරියට විරෝධය පාන්නත් පටන් ගත්තා। 1774 මැයි 10 වනදා 15 වන ලුවී රජුගේ මරණයෙන් පසු ලුවී ඔගස්ටේ 16 වන ලුවී නමින් රාජ්‍යත්වයට පත් වුණා। මෙයත් සමග මරී ඇන්ටනට් ප්‍රංශයේ අගබිසව බවට පත් වුණත් ඇයට සැලකිය යුතු තරමේ දේශපාලන බලයක් හිමි වූයේ නැහැ। මොකද රාජසභාවේ සිටි ඇගේ ඉදිරිවාදීන් එසේ නොවන ලෙස වග බලා ගත්තා। කෙසේ නමුත් රාජාභිෂේකයෙන් දින කිහිපයකට පසුව රජතුමා තම බිසවට වර්සයිල් මාලිගාව ආසන්නයේ පිහිටි මන්දිරයක් තෑගි කළා। එසේම මන්දිරය තමන්ට කැමති අයුරුකින් අලුත් වැඩියා කර ගැනීමටත් රජු අවසර දුන්නා। මේ කාලේ පැතිරුණු සමහර කටකතාවලට අනුව මරී ඇන්ටනට් රජින ඇගේ මන්දිරයේ තාප්පවල දියමන්ති අල්ලා තිබෙනවා। ඒ කටකතාව නම් ඇත්ත වුණත් නැතත් මරී ඇන්ටනට් අධික වියදම් කිරීම සඳහා දැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවා। ඇය විවිධ ආකාරයේ විලාසිතා සුඛෝපභෝගී භාණ්ඩ සහ සූදු දැමීම් සඳහා අධික ධනයක් වියදම් කරා। විශේෂයෙන්ම ඇය මෙවැනි වියදම් සිදු කළේ ප්‍රංශය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතක නිසා ඇගේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි සිදු වුණා। මේ අතර ඇයට තවමත් දරුවන් නොසිටි බැවින් ඇගේ වටපිටාවෙනුත් ඇයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ। කොටින්ම කිව්වොත් එවකට ශුද්ධ වූ රෝම අධිරාජ්‍ය වූ මරී ඇන්ටනට්ගේ සහෝදර දෙවන ජෝසප් අධිරාජ්‍යා පවා ඇයගෙන් නිතරම මේ පිළිබඳව විමසා තිබුණා।
සමහර මතපල කෙරීම් වලට අනුව මෙයට හේතු වී ඇත්තේ 16 වන ලුවී රජුට තිබූ පයිමොසිස් නම් ලිංගාශ්‍රිත රෝගයයි. කෙසේ වුවත් ජෝසප් අධිරාජ්‍යයාගේ මැදිහත් වීම මත 16 වන ලුවී රජු හා මරී ඇන්ටනට් රජින එකතු වූ අතර මාස කිහිපයකට පසුව ඇයට දරුවෙක් පිළිසිඳ ගත්තා. 1778 වසරේදී මරී ඇන්ටනට් රජිනගේ පළමු දරුවා වූ මරී තෙරේස් කුමරිය උපත ලැබුවා. එසේම මැගේ දරුවන් 4 දෙනා අතරින් වයස අවුරුදු 10ට වඩා ජීවත් වන එකම දරුවා මරී තෙරේස් කුමරියයි. මෙසේ දරුවන් ලැබීමත් සමග මරී ඇන්ටනට් රජිනට රජමාලිගය තුල වැඩි පිළිගැනීමක් හිමි වුණා. එසේම ඇයට තරමක දේශපාලන පිළිගැනීමකුත් හිමි වෙන්න පටන් ගත්තා. කොටින්ම කිව්වොත් ප්‍රංශය මහ බ්‍රිතාන්‍යයට විරුද්ධව ඇමරිකානු ජනපදවලට උපකාර කිරීමට තීරණය කළ අවස්ථාවේදී ඔස්ට්‍රියාවේ සහය ප්‍රංශයට ලබා ගැනීම උදෙසා මරී ඇන්ටනට් රජින සැලකිය යුතු කාර්යභාරයක් සිදු කළා. රජිනගේ ප්‍රතිරූපය රජමාලිගය තුල තරමක් දුරට ගොඩනැගුණද ජනතාව තුල ඇගේ ප්‍රතිරූපය තව තවත් හානියට පත් වුණා. මේ කාලයේදී ප්‍රංශ සමාජයේ නැගියා විප්ලවකරුවන් රජුට අපහාස කිරීමේ අරමුණින් රජිනව යොදා ගන්නටත් පටන් ගත්තා. ඊට පස්සේ 1789 ප්‍රංශ විප්ලවය ආරම්භ වුණා. විප්ලවය පිළිබඳ වැඩිදුර තොරතුරු අපි මේ වීඩියෝ එකේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ. ඉතින් අප විසින් ප්‍රංශ විප්ලවය ගැන කරපු වීඩියෝවත් නරඹන්න කියා ඔබට ආරාධනා කරනවා. කොහොම හරි විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස රජතුමාව සහ රජිනව අත්අඩංගුවට ගැනුණා. නමුත් ඇන්ටනට් රජිනහට විශ්වාසයක් තිබිලා තියෙනවා ඇගේ මව් රට වූ ඔස්ට්‍රියාව තමාට හා තම සැමියාට උපකාර කිරීම සඳහා පැමිණේවි කියලා. ඇය සිතූ අයුරින්ම ඔස්ට්‍රියාව ප්‍රශියාව හා මහ බ්‍රිතාන්‍ය සමග එකතු වී ප්‍රංශ විප්ලවයට විරුද්ධව යුද ප්‍රකාශ කළත් ඔවුන් සියල්ලම විප්ලව හමුදාව අතින් පරාජයට පත් වුණා. 1793 ජනවාරි 21 වනදා 16 වන ලුවී රජුව ගිලටීනය මගින් මරණයට පත් කෙරුණා. වැඩි කල යන්නට පෙර මරී ඇන්ටනට් රජින හටත් විප්ලවවාදීන් විසින් නඩු පැවරූ අතර චෝදනා තුනක් යටතේ ඇය වරදකාරියක් වුණා. රජයේ දේපල අවභාවිතා කිරීම, රජයේ ආරක්ෂාවට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම සහ රාජද්‍රෝහීත්වය. මේ අනුව 1793 ඔක්තෝබර් 16 වනදා වයස අවුරුදු 37ක් වූ මරී ඇන්ටනට් රජිනව සුදු ඇඳුමකින් සරසා කරත්තයකින් හිසගසා දමන ස්ථානයට රැගෙන ගියා. ඇයව ගිලටීනයට නග්ගවන මොහොතේදී වැරදීමකින් ඇය අලුගෝසුවාගේ කකුල පෑගූ අතර ඇගේ අවසන් වචන වූයේ මට සමා වෙන්න සර් මම ඒක හිතාමතා කළේ නැහැ. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.